පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අමතලා වදාරනවා ආනන්ද දැන් මම පිරිනම් පෑවට පස්සේ ඔබලාට හිතෙන්න පුළුවන් සාස්තුන් වහන්සේ නමක් නැහැ කියලා. නමුත් මගේ පරිනිර්වාණයෙන් පස්සේ ශාස්ත්‍රෝ වෙන්නේ ඔබගේ ධර්මයයි විනයයි. කියන්නේ ඔබගේ ශාස්ත්‍රෝ වෙන්නේ කවුද? ධර්මයයි විනයයි. එතකොට එහෙනම් බුදුරණවහන්සේ පිරිනවම් පෑවක් කියලා ශාස්ත්‍රුන් වහන්සේ අපට නැති වෙලා නැහැ. අපට ධර්මයේ විනය කියන ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටිනවා. ඒක බුදුරණවහන්සේගේම වදනක්. එතකොට දැන් ඇයි අපට ධර්මයේ විනය ශාස්ත්‍රෝ හැටියට මිසමතු වෙන්නේ? දැන් අඩුම ඔබ මගෙන් පස්සේ මහ කස්සපකෙන් හොඳට අහගන්න. එහෙම එකක් නැහැ. ඊළඟට මගින් පස්සේ ඔබලාට මොනවා හරි මගේ ශරීර අස්ති කොටස් එක්ක යමු වෙලා ඔබට ශාස්ත්‍රුන් වහන්සේ හැටින් හම්බෙයි. එහෙමයිකුත් නෑ. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ හැටියට පින්වතුනි යෙදිය යුත්තේ මොකක් එකද? මොන ශාස්ත්‍රුන් වහන්සේද මේ ඊතරවන ධර්මයක් පෙන්වන ශාස්ත්‍රුන් වහන්සේ? එතකොට මේ ඊතරවන ධර්මයක් පෙන්වන මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ඊතරවන ධර්මයේ ඉස්මතු වීමින්ම නේද ශාස්ත්‍රුත්වය ඉස්මතු වෙන්නේ? අඩුමිතින් අර පුක්කුසාතිට ජීවමාන බුදුරණ වහන්සේ දැක්ක ශාස්ත්‍රුන් වහන්සේව යෙදිලා නැහැනේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ යෙදුනේ කොතනදීද? ධර්ම විනයත් එක්ක. එහෙම නැතුව ශාස්ත්‍රුන් වහන්සේ දෙන්නේ නැහැ. දැන් ජීවමාන වෙද්දී නම් ජීවමාන බුදුරජාන් වහන්සේගෙන් ශාස්ත්‍රුන් වහන්සේව යෙදෙනවා. සිද්ධාර්ථ ගෞතම දාපසයන්ගෙන් නෙමෙයි. ඒ ජීවමාන බුදුරණ වහන්සේ ඉදිරිපත් කරන ධර්මයත් එක්ක. එතකොට එහෙනම් එතනදී ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් උනේ ඒ සජීවී වූ සිද්ධාර්ථ ගෞතම තාපස කියන ඒ ලෝකයේ පෙනෙන ශ්‍රමණත්වය කියන කාරණාව තුළින් ඉදිරිපත් වන ධර්ම විනයත් එක්ක තමයි සැබෑම ශාස්ත්‍රත්වයේ ඉස්මතු වෙන්නේ. ඒ නිසාම තමයි බුදුරජාන් වහන්සේ වදාරන්නේ මගේ ඇවැම්මෙන් පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයයි විනයයි. එතනින් එහාපට වැදගත් දේවල් හම්බ වෙනවනේ. ඒ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩගත් වෙලා නැහැ කියන එකනේ. ඒ කියන්නේ ඊට වඩා වැඩගත් දේවල් අපට හම්බ වෙනවා නම් ශාස්ත්‍රුන් වහන්සේ වැඩගත් වෙලා නැහැ. ඊළඟට තමයි පින්වතුනි මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ ධර්ම විනී මෙපමණ වැඩගත් බවක් සහ ශාස්ත්‍රු හැටියට ඉදිරිපත් වෙන්නෙම බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ, ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ බුද්ධ කෘති ඉස්මතු වෙන්නේ එතනදිමයි. මේ ධර්මයේ දේශනා කරන්නේ විශේෂ අභිඥාවෙන් විශේෂයෙන් අවබෝධ කරලා. ඒ වගේම බුදුරණවහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ හේතු සහිතවයි. ඒ වගේම ප්‍රාතිහාර්ය සහිතව. ප්‍රාතිහාර්ය කියලා කියනකොට මේ ඉර්වීම නෙමෙයි, අනුශාසනී වශයෙන්. ඒ කියන්නේ ප්‍රාතිහාර්යක් සිදු වෙනවා දේශනාවක් අහනකොට. ඒ කියන්නේ අමු සම්පූර්ණයෙන්ම අදහා නොගත්ත හැකි වෙනස් වීමක් වෙනවා. අදහා ගන්න බැරි විදිය වෙනස් වීම. එහෙම නැතුව පින්වතුනි මේ ලෝකයේ අර යම් යම් ආකාරයේ ලෝකයේ ඉන්න එකක් එක්ක මේ සිදුවෙන එකක් නෙමෙයි. දැන් අපි අද බුදුරජාණන් වහන්සේගේ මේ ගුණයන් අර ඇහෙන කීර්තිරාවයත් එක්කනේ ගොඩක් නිගමන දාලා අපි අර්ථකථනය කරගන්න යන්නේ. ඒ තුලින් එන්නේ අර අමූලික ශ්‍රද්ධාව විතරයිනේ. අතීතයේ වැඩ සිටිය අනිත්තු ශ්‍රමණ වරුන්ට හම්බෙච්ච එක විතරනේ. දැන් මේ බුදු ගුණයන් තථාගතස්ස බෝධි වශයෙන් හම්බෙන්න ඕනනේ. තථාගතස්ස බෝධි වශයෙන් මේ බුදු ගුණය හම්බෙන්නේ කොයි විදිහටද? ඊතරවන ප්‍රතිපදාවක් කියන එකත් එක්ක. ඉන්න කෙනෙක් එක්ක වෙන්න බෑනේ. තථාගත බෝධිය මොකද්ද? තථාගත බෝධිය කියන්නේ ඊතරවන ප්‍රතිපදාව. එහෙනම් මේ බුදු ගුණයන් ඉස්මතු වී සිටි මොකක් එක්කද? තථාගත බෝධියත් එක්ක. ඊතරවන කෘත්‍යයත් එක්ක. එතකොට එහෙනම් යම් කිසි විදියකින් ප්‍රාතිහාරයක් විය යුත්තේ අර අනුත්තර පුදු ධම්මසාරතී ගුණ හිම ගන්නකොට එක ප්‍රාතිහාරයක් නේ. ඒතර ඒ ප්‍රාතිහාරය වේ යුත්තේ මේ ලෝකයේ මේ තිබෙන විදියට නෙමෙයි. පවතින දේ එක නෙමෙයි. එතකොට අර කීර්ති සද්දයත් එක්කනේ. කීර්ති ශ්‍රාවයත් එක්ක අමූලික ශ්‍රද්ධාව. එහෙම නැතුව සිදු විය යුත්තේ කොහොමද? ධර්මයත් එක්ක විතරමයි. ඒ කියන්නේ ලෝකෙන් ඊතරණ ප්‍රතිපදාව. ඒ කියන්නේ මේ සියලු ගුණයන් ඉස්මතු වෙන්නට ඕනෙත් මොකක් එකද? ඊතරණ ප්‍රතිපදාව එක. තථාගතස්ස බෝධින්නේ එක. එහෙම නැතුව අපි කොච්චර මැතිරුවත්, කොච්චර කියෙව්වත්, ඒ හැම එකක්ම ඉන්නා වූ කෙනෙක්ගේ කීර්තිරාවයත් එක්ක ඇතිවෙන අර අමෝලික ශ්‍රද්ධාව විතරයි. එතකොට එහෙනම් බලන්නකො මේ දේශනා කරන ධර්ම විනය තුළ සැබැහැම ශාස්ත්‍රෝත්වයේ ඉස්මතු වෙන ඒ ලෝකෝත්තර ප්‍රතිපදාව තථාගතස්ස බෝධීන් බව ප්‍රකට වෙන ඒ කරුණනේ ධර්ම විනයත් එක්ක යෙදෙන්නේ.
වෙන එකක් නෙමෙයි. ඉතින් මේ ධර්ම විනය බුදුරණන් වහන්සේ විශේෂ අවබෝධයක් ඇතුව දේශනා කරපු එක. කියන්නේ මේවා මේ අර අහක දාන කෑලි නෑ. අඩු වැඩි කෑලි නෑ. හේතු සහිතවම දේශනා කරපුවා. එතකොට මෙහෙනම් මේ හේතු සහිත ස්වභාව විශේෂ අවබෝධි ප්‍රාතිහාරය. ඒ කියන්නේ දැන් අපි දේශනාවක් අහනකොට ඉගෙන ගන්නකොට බලන්නකොට ප්‍රාතිහාරයක් වෙනවද කියලා. ප්‍රාතිහාරයක් කියලා කියන්නේ හිතන්න බැරි වෙනස් වීමක්. හිතන්න බැරි වූ සිදුවීමක්. දැන් අපි හිතාගෙන ඉන්න දෙයට ගැළපෙනවා. ඕනේ මේකනේ මේක. දැන් ප්‍රාතිහාරයක් කොහෙද? අපටනේ අපේ දී ගැළපෙන බවක් හම්බෙලා තියෙනවා. ප්‍රාතිහාරය වෙලන්නේ. එතකොට මේ ප්‍රාතිහාරය සහිත හේතු සහිත ඊළඟට අභිඥාවෙන් දේශනා කරපු මේ ධර්මයේ කිසිදු විදිහකින් කොයිම ආකාරයකින්වත් මේ ධර්මයේ තුල අනවශ්‍ය දේවල් අයින් කරන දේවල් එහි මෙවුවා නැහැ. ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන කවුරුවත් නෙමෙයි. දැන් අපට සජීවි ශාස්ත්‍රුන් වහන්සේ කවුද? ධර්මයයි විනයයි. ධර්ම විනය කියන එක. එතෙන් නැතුව අපි වෙන වෙන දේවල් හොයනවා නම් ශාස්ත්‍රු වචනේ පිළිගැනීමකුත් නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ හම්බෙලත් නැහැ. සිද්ධාර්ථ ගෞතම ශ්‍රමණයන් වහන්සේගේ මොනවා හෝ කටයුතු ටිකක් විතරයි කරන්නේ. කොහෙන් ගියත් අපට එහෙනම් මේ බුදු වදන තුළ වැදගත් කම ප්‍රකට වෙනවානේ. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ මොන ධර්මයේද? ඒකත් මතක තියාගන්න ඕනේ. ලෝකේ තියෙන විදිහේ, සසර යන විදිහේ, සසර පවතින විදිහේ වැඩපිළිවෙල ගැන කියලා දුන්න කාරණාව නෙවෙයි. ඊතරවන ප්‍රතිපදාව ගැන කියලා දුන්න කාරණාව. ඒක හොඳට තේරුම් ගන්න. ඊතරවන අනික්වත් දේශනා කළා නැත්තේ නැහැ. ඒ කියන්නේ ඒක හැබැයි වෙනම කෝණයක් එක්ක යෙදෙන්නේ. නමුත් ලෝකයේ කෙනාගේ අහිම් බලන්න පුළුවන් නේ. එතකොට ඒ කියන්නේ ඒ සාමාන්‍ය කරුණු. ඒවා ඉතාලම මේ යම් යම් කරුණු ටිකක් විතරයි තියෙන්නේ. නමුත් බුදුරණවහන්සේ වෙන්න සැබෑ ධර්මපරියායක බලනකොට ඊතරණ ප්‍රතිපදාවත් සම්පූර්ණේ බුදුරණවහන්සේ කෘත්‍යයක තියෙන්නේ. එතකොට එහෙනම් පින්වතුනි ඔන්න ඔතෙන්ද අපි ශාස්ත්‍රුන් වහන්සේ හැටියට යමු වෙන්නට වෙනවා. ওই ධර්ම විනයත් එක්ක. එතකොට ඒක කොච්චර වැදගත්ද? කොච්චර වටිනවද? එහෙම නැතුව අපි මේ ලෝකයේ තියෙන කතන්දර ලෝකයේ පවතින විදි සසර යන ඉගෙන අපි මේ අර අපනම් මම අර හිතන ඔබ අද උදේ දේශනාව ඇහුවා නේද? ඒකෙදි පැහැදිලි කරා අපට අර කල්යාණ මිත්‍ර නැත්නම් දුර්ණවාසයකට සම්පත්තිය කියන එකට වඩා අපට ප්‍රයෝජනයක් ගන්න අපි ගන්න සම්පත් බව නෙමෙයි, සම්පත්තියක් බව නෙමෙයි. සම්පත්තියක් වුණා නම් ඒක අසාමාන්‍ය බව සම්පත්තියක් කියලා දුන්නා. අපට ප්‍රයෝජනයක් ගන්නවා නම් සම්පත්තියක් නෙමෙයි. එතකොට මෙන්න මේ විදිහට ඉදිච්ච තැන තමයි මේ ධර්ම විනයේට පුදුමාකාර තැනක් ඉන්නේ. ඒක නෙවෙයි පින්වතුනිගේ වචනයක් ඉස්පිල්ලක් කිසි දෙයක් වෙනස් කරන්නේ නැහැ. මොකද ඒක රොඩු නෙමෙයිනේ. බුදුරණවහන්සේ රොඩු කියලානේ අනවශ්‍ය දේවල් දේශනා කළා නැහැ. තුන්දු හැටියට යමක් දීලා නැහැ. භාග්‍යතුන් වහන්සේ දීලා තියෙන්නේ යථාර්ථය. සත්‍යයක්. සත්‍ය ධර්මයක්. හිස් වචනයක් නෙවෙයි. ප්‍රාතිහාර්ය සහිතව ඊළඟට අභිඥාවෙන් අවබෝධ කරගෙන හේතු සහිතව. ඉතින් මේ ධර්මයේ තමයි අපි මේ කතා කරන්නේ ඒකේ තියෙන විදිහටම. ඉතින් අපි සතිපට්ඨාන සූත්‍රයේ එක එක අනුපස්සනාව අරගෙන අපි කතා කරන්නට යදුන බොහෝ කාලයක් තිස්සේ මේ වන විට අදාපට තියෙන්නේ ධම්මානුපස්සනාවේ කන්දපබ්බය. ඉතින් මේකනම් අපි සියලු දෙනා මේ කාරණාව පිළිබඳව එක එක විදිහේ කෝණ වලින් රිංගගෙන ඉන්නවා. මොකද මේක අර පංච පාස්කන්ධයේ උදේවයි දැකීමනේ. ඉතෝරෙන් පංච පාස්කන්ධයේ උදේවයි දකින්නවා කී කියා විවිධ කෝණ වලින් රිංගගෙන ඉන්නවා. ඉතින් අපි පංච පාස්කන්ධයේ උදේවයි දකින්නවා කියන කෝණේ රිංගගත්තට පස්සේ මොකද වෙන්නේ? අත්ත තමා වශයෙන් සම්මාසනයක් වෙලා. එතකොට දැන් අපි පංච පාස්කන්ධයේ උදේවයි දකින්නවා කියන කෝණේ තුලම තියෙනවා තමාය කියන කටයුත්තක සම්මාසනයක්. තමාය කියන කටයුත්තක සම්වර්ධනයක් වෙනවා නම් බුදුරණවහන්සේ අංගුත්තර නිකායේ 4 චක්කනිපාතේ පෙන්නනවා අනත් සූත්‍රයේදී නේතං තාණං විජ්ජති කවදාවත් අනුරෝම කන්තියේ බහගන්නේ ධර්මයට යොමු වෙන්නේ නැහැ අවබෝධ කරන්නේ නැහැ කවදාවත් වෙන්නේ නැහැ ඒක බුද්ධ වචනේ. එතකොට නම් ඒක තමන්ට ලැබෙන දෙයක් හැටියට යෙදලා නම් අත්ත සම්වර්ධනයක් එක නෙදිරා තියෙන්නේ. එයා අවබෝධ කරගන්නේ නැහැ. එහෙනම් අවබෝධය කරා යමු වීමට නම් ප්‍රායෝගිකව වැඩපිළිවෙල තුළදී සිදුවිය යුත්තේ මේ ධර්මයේ ඉගෙන ගන්නකොට කල්යාණ මිත්‍රයාට නැමිලා මේ ධර්මයේ යොමු වෙනකොට සිදුවිය යුත්තේ අනත්ත වශයෙන් සම්මාසනෙ. අත්ත වශයෙන් කියනකොට නැත්නම් නිත්‍ය වශයෙන් කියන කුමන හෝදයක් කියලා වදාරන්නේ. එතකොට ඒක එක තේරුමනේ මොනම හෝදයක් යෙදෙනවා නම් එයාට අනුරෝම කන්තිල් බහගන්න බෑ.
කියන්නේ ඔක්කොම නේ දැන් අපි හිතනවා අපි දැන් ධර්මය ඉගෙන ගන්නකොට හරි ඉවිලි නැහනේ. නෑ 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 ඉවිලි අනිත් ඉලි හැම වෙලෙම කොමන හෝ දෙයක අපිට තියෙනවා නම් අත් සම්මර්සණය. එයාට කවදාවත් බෑ කියනවා අපිට කරන්න. නිතන්තානං විජ්ජති. එහෙනම් එයා තුළ ඉස්මතු විය යුත්තේ මොකද්ද? අනත්ත් සම්මර්සණයක් අනිත්‍ය සම්මර්සණයක් කියන විදිහට. ඔන්න ඔය විදිහට යෙදෙන්නේ සම්පූර්ණයෙන්ම අර අත්ත් සම්මර්සණේ ඉක්ම වෙන කරුණයි අනත්ත් සම්මර්සණේ අනිත්‍ය සම්මර්සණයේ යෙදෙන එකයි නිත්‍ය සම්මර්සණේ ඉක්ම වෙන එකයි. ඔය කරුණ එක්ක නේද? නැතුව නෙමෙයි. එතකොට මෙන්න මේ කාරණාව යෙදෙන තැනදී මොකද වෙන්නේ? ප්‍රතිපදාවක් ඉස්මතු වෙනවා ලෝකෝත්තර වශයෙන්. අන්නේ ප්‍රතිපදාවේ සිදුවෙන වැඩපිළිවෙල පැහැදිලි කරනවා මොකක් හැටියටද? පංචපාස්කන්ධය උදේවයි දැකීම කියලා. ඒ වැඩපිළිවෙල පැහැදිලි කරනවා මොකක් හැටියටද? පංචපාස්කන්ධය උදේවයි දැකීම කියලා. පංචපාස්කන්ධය කෙරෙහි උදේවයි දැකීම කියලා. එහෙම නැතුව මට පංචපාස්කන්ධය කෙරෙහි නෙමෙයි පංචපාස්කන්ධයෙන් උදේවයි දකින්නවා කියලා හම්බෙන්නේ නේ. මට පංචපාස්කන්ධය උදේවයි දකින්නවා කියලා හම්බෙනවනම් එතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ අත්ත් සම්මර්සණයක් නිත්‍ය සම්මර්සණයක්. අර අනිත්‍ය සම්මර්සණිය අනත්ත් සම්මර්සණිය කියන කාරණා. එතකොට එතන පැහැදිලි කරන අනිත්‍ය අනත්ත් සම්මර්සණිය කියන්නේ සියලු දේවල් හැටියට. ඔක්කොම. දැන් නිත්‍ය අත්ත් සම්මර්සණිය මොකක් හරි එක පොඩි දෙයක් හරි මොනවා හරි දෙයක්. එහෙම වෙනවනම් නේතං තානං විද්‍යති අවබෝධ කරගන්නේ නේ. අනිත්‍ය අනත්ත් සම්මර්සණිය සියල්ලක්ම එනකොට අන්න තාන මේතං විද්‍යති සිදු වෙනවා. අනුදම කන්තිර බැහැ ගන්නවා කියන එක සිදු වෙනවා නැත්තම් වෙන්නේ. එතකොට එහෙනම් පින්වතුනි මේ වෙන වැඩපිළිවෙලට තමයි පංචපාස්කන්ධය කෙරෙහි උදේවයි දකින්නවා කියන්නේ. මට හම්බෙන එකක් නෙමෙයි. ඒත් පංචපාස්කන්ධය කෙරෙහි උදේවයි දකින්නවා කියනකොට පංචපාස්කන්ධය කියලා කියන්නේ සුඛියත්වයනේ සකායනේ. එතකොට සකාය කියන එක කෙරෙහි, ඒ කියන්නේ ඒ දැන් බා හතිපට්ඨානය තුල විග්‍රහයක් තියෙන්නේ ওই සත්ත්මී භක්තියත් එක්කනේ ධම්මේශ ධම්මානුපස්සී විහෙරතනේ. කොච්චර සුන්දරද සක්කාය කෙරෙහි. ඒතකොට සක්කාය කියලා බෙදලා බලන එකක් නෙමෙයි, අයින් කරන එකක් නෙමෙයි, සොකියත්තේ කියලා අයින් කරන එකක් නැති වෙන එකක් නෙමෙයි. ඒ කෙරෙහි උද්දේවය දැකීම වැඩපිළිවෙල පැහැදිලි කරනවා මොකක් එක්කද? මාර්ගයක කෘත්‍යය. ඉතින් මේ පංචපාස්කන්ධයේ උද්දේවය දැකීම කියන කාරණාව සතිපට්ඨානීය තුලදී පැහැදිලි වෙනවා. කන්ද අනුපස්සනාවේදී ඒක සිදුවෙන ආකාරය සවිස්තර වශයෙන් අපි ඒ කාරණා බලමු. මොකද ඒ කාරණා කතා කරන්නේ අපි?